අයිබුවන් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මල්ෂානිය අත්නායක මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තන වෙත. මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි සිරකරුවන් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරයි. ඇමති බැසිල් රාජපක්ෂගේ බිරිඳට මුදල් දුන් බව CICT චීන සමාගම පිළිගනී. ජනපතිගේ ජාතික ආර්ථික සභාව අඩාල කිරීමට උත්සාහ කළේ කවුද? SB දිසානායකගේ අනාවරණය. එංගලන්තයේ පැරදූ ක්‍රොයේෂියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශයත් සමග මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙනවා. උපදින දරුවන් වෙනුවෙන් මම ඊයේ හවස් වෙනකොට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනයට නියම වී එසේ මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දණ්ඩනය නියම වෙච්චවන්ට මරණීය දණ්ඩනය දීමට මම මගේ අස්සන යොදනවායි කියන එක මම කියන්න ඕන. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකාරයට මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට මරණ දඬුවම නියම වීමෙන් පසුවත් ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මරණ දඬුවම සඳහා ස්ථිර වෙච්ච සිරකරුවන් 374ක් මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තියෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වරදකරුවනුත් මේ 374 ඇතුළේ ඉන්නවා. නමුත් මේ වන විට අපි ගණනය කිරීමක් කරනවා ඒගොල්ලන්ගේ ලිපිගොනු පරීක්ෂා කරලා සත්‍ය වශයෙන්ම කී දෙනෙක් මත්ද්‍රව්‍ය සඳහා බන්ධනාගාරගත වෙලා ඉන්නවද කියන එක. දැනට වැලිකඩ බන්ධනාගාරයේ විතරක් 17 දෙනෙක් ඉන්නවා කියලා අපිට අධිකාරීතුමා වාර්තා කරලා තියෙනවා. ගොනු පරීක්ෂා කරන්න ඕන මේ 374ම පරීක්ෂා කරලා බලලා ඒගොල්ලන්ගේ මත්ද්‍රව්‍ය වලට වැරදි කරුවන් විදියට බන්ධනාගාරගත වෙලා තියෙනවා නම් මරණීය දඬුවම සඳහා ඒගොල්ලන් තමයි මේකට අයිති වෙන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ පමණයි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පහසුකම් තියෙන්නේ. එල්ලීම සඳහා භාවිතා කරන කඹය මේ වන විට පකිස්තානයෙන් ආනයනය කරලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. අපිට දැනට අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට අයදුම්පත් නැවතත් කැඳවන්න. ඒක අපි මාසයක් ඇතුළත වගේ කරන්න පුළුවන්. කිලෝග්‍රෑම් 103කට අධික හෙරොයින් තොගයක් පසුගියදා සුවගත් අවස්ථාවේ පොලිසිය පැවසුවේ මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු මෙම චාවාරම ක්‍රියාත්මක කර ඇති බවයි. දැනට වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමකට නියම වෙච්ච පුද්ගලයෙක් සිටිනවා. ඒ පුද්ගලයාගේ නම ධර්මරාජා සුසේන්ද්‍රන් නොහොත් සුසෙයි. මේ සුසෙයි කියන පුද්ගලයා නිතරම දුරකථනයෙන් සම්බන්ධ වෙනවා මොහොමඩ් මාහිර් කියන පුද්ගලයාත් සමග. ඒ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය ලංකාවට ගෙනවිත් තිබෙන්නේ නිසා මේ ගෙන එන්න සියල්ල මේ සැලසුම් කරලා තියෙන්නේ මේ මරණ දඬුවමකට ලක් වෙලා වැලිකඩ බන්ධනාගාරේ ඉන්න මේ සුසෙයි විසින් බවට මේ වෙද්දි විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා. දඬුවම් දෙන්න ඕන මොකටද? කුඩු ගේන අයද විතරද? කුඩු ගේන්න කුඩු ගේන අයගේ අතර කුඩු දෙන දේශපාලකයෝ. අපි හිතනවා මේ රටේ නීති රීති තියෙද්දි එයාපෝට් වල විමර්ශන කටයුතු කරද්දි වරායේ විමර්ශන කටයුතු කරද්දි ඒ සියලු දෙයට බය නැතුව මේ තරම් කන්ටේනර් පිටින් කුඩු තොග ගේන්නේ දේශපාලන හයියක් නැති මිනිසු නෙමෙයි. ඉතා පැහැදිලිව දැවැන්ත දේශපාලන හයියක් ඇති මිනිසු. හැබැයි හැමදාම උනේ ඒ දේශපාලකයා ඒ කුඩු ඒ මිනිසුන් අතර දෙන මිනිසු රාජ්‍ය බලය විසින් ආරක්ෂා කළා. මේකමයි සුප්‍රසිද්ධ පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් එහෙම නම කිව්වහම ඉස්සරහට කුඩු නේද කියලා කියන්නේ. ඒ පුද්ගලයාට වරෙන්තුවක් අරගෙන විශේෂ කාර්ය බලකාය ගේවට කරලා ඒ දේවල් හොයන්න උත්සාහ කරද්දි මිනිත්තු කීපයක් ඇතුළත හෙලිකොප්ටරෙන් ඒ ගෙදරට ගියා. හෙලිකොප්ටරෙන් බැහැලා ගිලා රටේ ජනාධිපතිවරයා ඒ පුද්ගලයාගේ කරටත දාගෙන ඒ පුද්ගලයාව බේරාගත්තේ ඒ පුද්ගලයාට සහතික ලබා දුන්නේ කවුද? Tamanට විරුද්ධව ඉන්න කවුරු හරි ඉන්නවා නම් කුඩු විකුණනවා නම් අන්න උන්ව මර්ධනය කළා. සමහර කුඩු වලට සම්බන්ධකම් තිබුණු මිනිස්සු Tamanගේ අමාත්‍යාංශයට තේ අධීක්ෂණ ඇමතිවරු වෙලා හිටියා. අද සමහර අය ඉන්නේ හිරගෙවල් වල. මරණ දඬුවම පිළිබඳ ලෝකේ විද්වතුන් අතර, දාර්ශනිකයන් අතර, අපරාධ විද්‍යාඥයන් අතර විශාල මතවේද තිබෙනවා. හැබැයි ගරු ජනාධිපතිතුමාට හිතනවා නම් මේක තමයි කළ යුතු හොඳම දේ කියලා ඔබතුමා කරන්නේ. ඒක අපි ඔබතුමාට තියෙන බලය. ඒකට විරුද්ධ වෙන්න කවුරුත් නැහැ. ආගමික නායකින් මේ පිළිබඳව දැක්වූ අදහස් මේ. රටේ පාලනය සඳහා නීතියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නීති සම්පාදනය කරන අය වේවා, නීතිය ක්‍රියාත්මක කරන අය වේවා, ඔවුන් ඒ සඳහා
යුහුටුළු විය යුතුයි, ක්‍රියා කළ යුතුයි. එහෙම වුණාම තමයි රටක යහපත හොඳ සෙට සැලසෙන්නේ. ඒ විදිහේ ක්‍රියා කරොත් තමයි නීතිය. නීති රීති නඩු තීන්දු අධිකරණමේ කටයුතු මගින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒ සහ සමග බැඳුණු ආයතනවලට පැවිදි තිබෙන කාර්යයක්. එම කාර්ය ඉෂ්ට සිද්ධ කිරීමට එම ආයතන වග බලාගත යුතුයි කියන කාරණේ අදහස තමයි අපිට මේ අවස්ථාවේ දක්වන්න තිබෙන්නේ. බන්ධනාගාර නිලධාරීන් මද්‍රව්‍ය චාවාරම්කරුවන්ට සිරකුටියේ සිට ක්‍රියාත්මක වීමට වාතාවරණය නිර්මාණය කර ඇතැයි විශේෂ කාර්ය බලකායේ අනදර නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. දුරකථන ඇමතුම් අදාළ බලධාරීන්ට මුදල් ඉපැයීමට හොඳ ක්‍රමයක්. එක දුරකථන ඇමතුමකට රුපියල් 2000ක් වැනි මුදලක් අය කරනවා. ඉන් දවසකට රුපියල් 25000ත් 30000ත් අතර ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවනවා. මෙම තත්ත්වය වළක්වාලීම සඳහා අධිකාරීන් ගණනාවක් සහ දේශපාලන අධිකාරීන් මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි. දුරකථන සංවාද අවහිර කිරීමට යම් උපකරණ සවිකර තිබෙනවා. එහෙත් මෙම උපකරණ නිසි පරිදි නඩත්තු කරලා නැහැ, වගේම නිරීක්ෂණය කරලත් නැහැ. මෙම උපකරණ වෙනත් දිශාවකට හරවලා වෙනත් දුරකථන ඇමතුම් අවහිර කරනවා. ඒ නිසා අපට නවත්තන්න ඕන ඇමතුම් ඒකෙන් අවහිර වෙන්නේ නැහැ. කාදිනල් හිමිපාණන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මරණ දඬුවම සම්බන්ධයෙන් පළ කළ අදහස් මේ. මිනිසෙකුගේ ජීවිතය ඉතාමත් වටිනා දෙයක්. ඒ නිසා ඒ ජීවිතය නැති කිරීමට අපි එකඟ වෙන්නේ නැහැ කොහොමද. නමුත් මේ ඉරගෙවල්වල මරණීය දඬනයට නියම වෙද්දී ඒ මරණීය දඬනයත් එහෙමම තියාගෙන ඒ අය තවත් අයට තව තවත් කරදර අමාරුකම් කියන දෙන විදිහට හිරගෙදර ඉඳගෙන තවත් අයට අපහසු වෙන විදිහට කටයුතු කරන්නට සංවිධානාත්මකව කටයුතු කරනවා නම් ඒ අයට දඬුවම් පැමිණවීම සාධාරණයි කියන එක තමයි මම ප්‍රකාශ කළ හිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් හා මිහින් ලංකා සමාගම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා. කොමිසම ඉදිරියට පැමිණ සාක්ෂි ලබා දුන් සියලුම සාක්ෂිකරුවන් හා ඉදිරියේදී සාක්ෂි ලබා දීමට පැමිණෙන සාක්ෂිකරුවන් සියලු දෙනාම කොමිසමේ නීතියට ආරක්ෂාවට යටත් වන බව අද කොමිසමේදී අනාවරණය වුණා. කොමිසමේදී තවත් වැදගත් කරුණක් වූයේ මේ සාක්ෂිකරුවන්ට කිසියම් අගතියක් වුවහොත් ඔවුන් වහාම කොමිසමට එම සිද්ධිය පිළිබඳව දැනුම් දීමක් කළ යුතුයි. ඉන් අනතුරුව කොමිසම ඒ පිළිබඳව නීතියට අනුකූලව ක්‍රියාමාර්ගයක් ගනු ඇති. අද කොමිසමේදී අනාවරණ වූ කරුණක් වන්නේ 2011 වර්ෂයේදී බණ්ඩාරනායක ගුවන්තුරුපළ ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කිරීමට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුමා ස්ටිකර්ස් පෞද්ගලික සමාගම සමග ගිවිසුම් ගත වී ඇති බවයි. නමුත් අද සාක්ෂි ලබා දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් ජ්‍යෙෂ්ඨ වෙළඳ කළමනාකරු කියා සිටියේ එම ගඩුදෙනුවලට අදාළව ගිවිසුම් පමණක් සොයාගත හැකි වුවත් එම ගිවිසුම්වලට අදාළ අනෙකුත් කිසිදු ලියවිල්ලක් සොයාගත නොහැකි වූ බවයි. නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ මෙලෙස ලියකියවිලි නොමැතිවීම අක්‍රමිකතාවක් ලෙස හැඳින්විය හැකි බවයි. බොහොම ස්තුතියි සුල්ෆික් ෆර්සාන්. ඒ පිළිබඳව තොරතුරු ගෙනාවාට අප සූදානම් තවත් කාරණා කිහිපයක් මේ සම්බන්ධයෙන් එක් කරන්නට, එසේත් නැත්නම් මේ කතාවට ඌණ පූර්ණයක් කරන්නට. මේ රටේ මේ වංචා, දූෂණ, අක්‍රමිකතා, ස්වබැලීම් සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව පැති කිහිපයක් ඔස්සේ අසමත් වී තිබෙනවා. මේ අසමත් වීමට කරුණු කාරණා කොයි ආකාරයට පෙළසදිය යුතුද කියන ආකාරයේද බැලද්දී මේ පසුබිමෙන් පෙරන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ 2016-2017 වසරේ අලාභය රුපියල් බිලියන 28ක්. රුපියල් බිලියන 28ක් සුළුපටු ගණනක් නොවේ. දැන් මහබැංකු බැඳුම් කර වංචාව 2015 සිදුවෙන් පස්සේ ඒ පිළිබඳව සොයා බලන්න පත්කළ ජනාධිපති විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. දැන් ඒ වාර්තාව කවුද ජාතික ලේඛන ආරක්ෂක ගාරයට යවන්න තීරණය කළේ? ජනාධිපති ලේකම්වරයා ඒ කටයුත්ත කළා නම් ඔහුට උපදෙස් දුන්නේ කවුද? එසේ නැත්නම් තවත් විදිහකට බලනවා නම් මේ බැඳුම් කර වංචාව පිළිබඳව තොරතුරු සොයා බලන්න පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ එක් සාමාජිකයෙකුගේ දියණියක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කළ බවට තොරතුරු වාර්තා වුණා. දැන් මේ කියන කාරණා වැරදි නම් කරුණාකර
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරු ඉදිරියට ඇවිල්ලා කරුණු සහිතව තහවුරු කළ යුතුයි මාධ්‍ය ඉදිරිපත් කරන මේ කරුණු වැරදි කියලා. ඒ සමගම මහබැංකුව බැඳුම් කරේ පළමු චෝදනාව සිදුවන්නේ 2015, ඉන්පසු 2016 වසරේදීත් නැවත දෙවෙනි වතාවටත් බැඳුම් කර ගනුදෙනුවක් සිදු වුණා. එයත් යම් ආකාරයක බරපතල වංචාවක් බව මාධ්‍ය තොරතුරු වාර්තා කළා. මේ පිළිබඳවත් තවමත් හරියට පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. ඉන්පස්සේ මේ සිදුවීම් පෙළ සදාගෙන එන විට අපි ආණ්ඩුව අසමත් බවට කියන අනෙක් කාරණාව තමයි අද මේ විමර්ශන කටයුතු සිදුවන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශන කටයුතු. ජනාධිපතිතුමා මේ ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කළේ කුමන අරමුණු පෙරදරිවද? රට බීම බෝතල් ගැන ස්ටිකර් අලෝපුවා ගැන හොයන්න ඕන තමයි. හැබැයි වර්තමාන පාලක මණ්ඩලය, එසේත් නැත්නම් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා, ඔවුන් ගත්ත තීරණ තීන්දු නිසායි 2016 සිට 2014 දක්වා රුපියල් බිලියන 28ක් පාඩුනේ. පාඩු පිට පාඩු ලබන ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කවුද? සභාපතිවරයා කවුද? වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්ති මහත්තයාගේ සොහොයුරා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා. ඔහු ඉල්ලාසු පමණින් ඔහු ගත්තු තීරණ තීන්දුව වලට දඬුවම් ප්‍රමාණවත්ද? ඉල්ලාස් වෙලා වන්දිත් ලබාගෙන ඕස්ට්‍රේලියාවට යන්නෙන්න විතරක් මිලියන ගණනින් මුදල් මේ විධායක කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරගෙන තිබෙනවා. ඒ එක්කම කියන්නට අවශ්‍යයි මේ අදාළ ජනාධිපති විමර්ශන කොමිසම කලින් ආණ්ඩුව කළ දේවල් හොයනවා. ඒක හොඳයි. හැබැයි කලින් ආණ්ඩුව කරපු දේවල් හොයලා බලපු පරීක්ෂණ වාර්තාවක් තිබෙනවා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ නීතිඥ වැලි අමුණ මහත්මයා හදපු වැලි අමුණ වාර්තාව. දැන් වැලි අමුණ වාර්තාව අතේ තියෙද්දී එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි මේ ආණ්ඩුව ආයමත් ජනාධිපති විමර්ශන කොමිසමක් හරහා උත්සාහ දරමින් සිටිනවා පහුගිය ආණ්ඩුවේ වැරදි හොයන්න. ඒ අදහස් වෙන්නේ කුමක්ද? වර්තමාන ආණ්ඩුවේ මේ මහා පාඩුව කරපු නිලධාරීන් ඉල්ලාස් වෙලා වෙනත් රටවල් වලට යන එක හරියට හිටමු මහබැංකු අධිපතිතුමා සිංගප්පූරුවේ නතර වුණා වගේ. මේ අයත් විදෙස් ගත වන කන්ද ඉන්නේ ඔවුන්ගේ කරපු බරපතල මූල්‍ය වංචාසා අපරාධ පිළිබඳව තොරතුරු සොයා බලන්න. මේ නිසා අප ඉතාම වගකීමෙන් රට හමුවේ තබනවා මේ අසමත් කාර්යයන් පිළිබඳව තොරතුරු සොයා බලන්න. ඊට අමතරව අප කියන්නට කැමති තවත් වැදගත්ම කාරණාවක් තිබෙනවා. දැන් මත්තල ගුවන්තොටුපලේ AC කරපු කාමරවල ගබඩාවල වී ගබඩා කළත් මේ ආණ්ඩුව උදවියනේ. මේ නිසා කරුණා කරලා මේ පිටුපස්සෙ ඉන්න මහා මොලකරු කවුද, මේ පිටුපස්සෙ ඉන්න මහා මොලකරු කවුද, ඔහු රට හමුවේ තබන්න. එක්කෙනෙක්ව දෙන්නෙක්ව කණ්ඩායමක්. ඒ නිසා යම් ආකාරයකට ජනතාව මේ තොරතුරු දැනගෙන ජනතාව ක්‍රියාත්මක වන විට වෙන්න තියෙන පාඩුව රටට සිදු වෙලා හමාර වන්නට පුළුවන්. මේ ඔබේ අවධානය පිණිසයි. මින් පෙර කිසිදා නොතිබුණු ආකාරයට ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දපලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74කට ආසන්න අගයක පවතිද්දී වත්මන් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 118 දක්වාත් ඉහළ දමා ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. තම ආණ්ඩුව යටතේ 2008 වර්ෂයේදී ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 94ක් ව පවතිද්දී පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කටත් ඩීසල් ලීටරයක් රුපියල් 170කටත් අලෙවි කළ බව මෙහි සඳහන්. මේ හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ ගිය ආකාරය ගැන වත්මන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. හිටපු අමාත්‍ය SP දිසානායක මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එකපාරටම රාත්‍රියේ තෙල් මිල වැඩි කරා. ඒක පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කිසිම දැනුම් දීමක් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා එතුමා පහෝදා ඒක අවලංගු කරලා දැන් ආපහු කැබිනට් මණ්ඩලයේදී මේ ප්‍රශ්නේ මතු කරලා ජනාධිපතිතුමාගේ එකඟත්වයෙන් ඒ තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. මේකට ප්‍රධාන කාරණය තමයි සතිපතා පුළුවන් නම් මේ ලෝකයේ තෙල් මිල වෙනස් වීම අනුව තෙල් මිල වෙනස් කරන්න අපේ මුදල් අමාත්‍යාංශයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වෙලා ඒ පිළිබඳ ගිවිසුම් පත්‍ර හුවමාර වෙලා තියෙනවා. ඒ නිසා ඒ අනුව ජනාධිපතිවරයාටවත් එතුමා ඒ තෙල් මිල වැඩි කිරීම නැවැත්තුවත්
ඒක තියාගන්න බැරි වුණා ඒ නිසා ඒක වැඩි කරා ජාතික ආර්ථික සභාව පිළිබඳවද මෙහිදී අදහස් පළමුණා රටේ උද්දමනය ඉහළ ගියා දල දේශීය නිෂ්පාදනය හලට ගියා මේ අවුරුදු කීපය තුල අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ඒ ආර්ථිකය කලමනාකරණය කරපු ක්‍රමිතුව විසින් විනාශ කරලා ඒ නිසා ජනාධිපතිතුමා ඒ ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කළා පුදුම අමාරුවක් වුණා ඒක අහෝසි කරන්න මේ පැත්තෙන් අහෝසි කරනකොට මෙහෙන් රින්ගනවා නොයිකුත් දේ ටික ගුරු පුරුදියට අගමැතිතුමා නොයිකුත් දේවල් දාලා මේක කරන්න බැලුවා නමුත් ඒක අහෝසි කරලා ඊට පස්සේ ජාතික ආර්ථික කලමනාකරණ කමිටුව කියලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් හැදුවා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා හිටියේ තරුණ මේ මහාචාර්ය ලලිත් සමරකෝම්මැතිතුමා ගෙන්නගත්තා කමිටුවේ නිලධාරීන් එක්ක දිගට 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 කතා කරලා මාස දෙකක් විතර මහන්සිලා අපේ මේ ඉදිරි මේ ආර්ථික කලමනාකරණ වැඩපිළිවෙල හැදුවා හදලා ඒක පළවෙනි ඉදිරිපත් කිරීම කරන්න ගිය වෙලාවේ අගමැතිතුමත් මුදල් ලැබුණා මේක ඉදිරිපත් කරන්න දුන්නේම නැහැ දැඩි අරගලයක් කරලා අවසානයේ ජනාධිපතිතුමාට සිද්ධ වුණා හා මේක කියවලා සේරම මේකට එකඟ නම් එහෙනම් ප්‍රසන්ටේෂන් එක කරන්න ඕන නැහැ කියලා ඒක නවත්තන්ට ඒක වැරදි ඇත්තට එහෙම කරපු එක වැරදි මොකද සියලු ආයතන ප්‍රධානීන් ගෙන්නලා අමාත්‍යංශ ලේකම්වරු ගෙන්නලා අදාළ අධ්‍යක්ෂකව ගෙන්නලා ඒ ප්‍රසන්ටේෂන් එක කරන්න ලලිත් සූදානම් වුණේ මෙන්න මේකයි වැඩේ එතකොට මේක ගැන බොම්බ තියුණු සාකච්ඡාවක් යන්න හැබැයි ඒක යන්න දුන්නේ නැහැ ඒක ඒ සාකච්ඡාව සම්පූර්ණ කඩහප්පල් කරා අගමැතිතුමා සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණ කළා. රාජපක්ෂ කියන බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාගේ ආදරණීය බිරිඳගේ පුෂ්පා රාජපක්ෂ පදනමට 1,80,00,000ක් ඒ කියන්නේ රුපියල් මිලියන 18ක් වගේ මුදලක් ඒ චීන සමාගම් දාලා තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද හේතුව පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ගිණුම වල චීනු සල්ලි දාන එකේ තේරුම මොකද්ද? ඒක තේරුම ගැන අපි ඔඩිට් කරන්න ඕනේ. මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ රුපියල් 1,94,10,000ක් හෙවත් ඇමරිකානු ඩොලර් 1,50,000ක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බවයි. එය යහපත් චේතනාවෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ඔවුන් හඳුන්වා ඇතැයි සමාගම නිකුත් කළ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සඳහන්. CICT හෙවත් කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගමේ කොටස්වලින් 85%ක් අයිති වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් නැමැති චීන සමාගමටයි. දැන් පහුගිය කාලයේ මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. මේ ප්‍රබල ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ට විවිධ සමාගම් විවිධ ජාවාරම්කරුවන් විටින් විට මුදල් ලබා දෙනවා. මේ පහුගිය ආණ්ඩුව කාලයේ සිදුවෙච්ච දෙයක් තමයි මේ පුෂ්පා රාජපක්ෂ පදනමට මුදල් ලබා දීම. ඉතින් අපිට අහන්න තියෙන්නේ CICT සමාගමට මෙතරම් පරිත්‍යාගශීලී ඕනාවක් තිබුණා නම් ඕනට තිබුණා දේශපාලඥයින් නොවන පදනම් හරහා ගෙවල් හදලා දෙන්න. නමුත් ඒ කිසිවක් නොකර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ බිරිඳගේ පදනමම ගෙවල් හදන්න රුපියල් 195,000 දෙන තෝරා ගත්තේ ඇයි? ඒ පිටිපස්සේ වෙනත් ව්‍යාපාරික අරමුණක් තිබුණේ නැද්ද? ඒ වගේම මේ මුදල් ප්‍රමාණය පුෂ්පා රාජපක්ෂ පදනමෙන් ඉල්ලා හිටියාද? එහෙම නැත්නම් CICT සමාගම් විසින් ස්වේච්ඡාවෙන්ද ලබා දුන්නාද? අපි දන්නේ නැහැ. දැන් මීට අමතරව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නෝනට එයාගේ පදනම් වලට කොච්චර මුදල් දීලා තියෙනවද කියලා. අනෙක් ඇමතිවරුන්ගේ නෝනලාගේ පදනම් වලට කොච්චර මුදල් දීලා තියෙනවද කියලා. දැන් මේ ඇමතිවරුන්ගේ ගිනුම් ඔවුන්ගේ වත්තම් පරීක්ෂා කරනවට අමතරව මේ නෝනලගේ පදනම් පරීක්ෂා කරන සිද්ධ වෙලා තිබෙනවා. අදටම දැන් මේ පෙන්නුම් කරන්නේ මේ රටේ දේශපාලනයේ වැටලා තිබෙන ඉරණම මේ බිරින්දෑවරුන්ගේ පදනම් හරහා මේ ඇමතිවරු සිද්ධ කළා තිබෙන්නේ අපේ රටේ ජනතාවගේ දේපල සහ බදු මුදල් එක්ක සූදුවක් කියලා තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් මහතා අද මඩකලපුවේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වුණා.
පඬුවන්කරේ ප්‍රදේශයේ අක්කර 1500ක ඉඩම් චීනයට දෙන සැලසුමක් තියෙන බවට දැනගන්න ලැබෙනවා. අපි 얘ගෙන හොයනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ අය විවිධ කතා කියලා ඉඩම් අත්පත් කරගන්නවා. පසුගිය 6 වෙනිදා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් මහතා ඉඩම් පිළිබඳ අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. මඩකලපුවේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්න ගැන තමයි සාකච්ඡා කළේ. තමන්ගේ සමාජය ගැන ඔවුන් හිතනවා. නමුත් අපි දිස්ත්‍රික්කයේ ඉඳගෙනම මේ ගැන හිතන්නේ නැත්නම් ඒක අපි මීළඟ පරම්පරාව අපහසුතාවයට පත් වෙන්න ඉඩ දුන්නා වගේ වෙනවා. එම්එල්ඒ නසීර් කාණි අමචර් අවර්களோடு පාර්ලිමේන්තුවේ මඩකලපු බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණයේ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මේ අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි 13 වන මහලේ පැවති නව සභාවේ මුලසුන හොබවමින් එහි සමාරම්භය දසනිටුහන් කළා. බස්නාහිර පළාත් සභාවේ සියලු අමාත්‍යාංශ සහ ආයතන එකම ගොඩනැගිල්ලක් යටතට ගෙනෙමින් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපීමේ අරමුණින් සියලු පහසුකම් වලින් සහ නවීන තාක්ෂණයෙන් සමන්විතව මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ස්ථාපිත කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ පැවිදි දේශපාලනය වෙනස් කර නව දේශපාලන සංස්කෘතියක් මේ රටට හඳුල්ලා දුන්නා. මේ රට නැවත යහපාලනය කරා ගෙන යාමේ හැකියාව වගකීම ඔබට තියෙනවා. අපි හිතන්නේ මේ වගකීම කරන්න නම් ඔබ නැවත වරක් අපේ රටේ නැවත වරක් ජනාධිපතිවරයා හැටියට පත් වෙන්න ඕනේ. ඒ අභියෝගය ජය ගන්න අපි ඔබ සමත් ඉන්නවා. මේ රට නැවත යහපාලනය කරා ගෙන යාමේ හැකියාව ශක්තිය ධාරය ඔබට තියෙනවා. බස්නාහිර පළාත ලංකාවේ තිබෙන ප්‍රබලම පළාත් සභාව තියෙන පළාත. මේ පළාතේ ආදායම සෙසු පළාත් සියල්ලටම වඩා වැඩි. අපට අඩුපාඩුවක් තිබෙනවා. මේ අඩුපාඩුව තමයි අපට පළාත් සභාවට ආදායම් ලැබිය යුතු තැන්වල ආදායම් හිරවුණු ස්වරූපයක් අපට දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳව ඉදිරි කාලයේත් අපි සාකච්ඡා කළා. ආදායම් වර්ධනය කරගන්නේ කොයි ආකාරයටද කියලා අමා ප්‍රධාන අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙනවා. පෞද්ගලික ආශ්‍රයෙන් මෙතෙක් සිදු කළ චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා වෙනසුරු අමිල රත්නායක මහතා අද නියෝග කළා. මෙම නඩුවට අදාළ විරෝධතා ලබන 17 වෙනිදා ගොනු කරන ලෙසටද දිසා වෙනසිරුවරයා එහිදී වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළා. වගඋත්තරකාර ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් කලිනමෙන් විරෝධතා ගොනු කරන බවයි. විශේෂයෙන්ම ඇමෙතුමා තමයි තීරණය ගත්තේ මේක එකරැන් මේක කරන්න ඕනයි කියලා. ඇමෙතුමාගේ බෞද්ධලික බලාපොරොත්තුවක් තියෙන ඇමෙතුමා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ජාතිය පියාද මොකද්ද? ජාතිය පියා කියලා. DSL අපි සර්කිට්ස් හතරම ඒක රිජෙක්ට් කරා. ඒක ડોකියුමන්ටරි සයිස් ෆිල්ම් එකක්. ඉතින් අපිට ඒක පෙන්වන්න බැහැ කියන එකට මේක පිළියමක් නෙමෙයි. ආණ්ඩුව බලා ගන්න ඕන. ඒක ජාතිය පියා කියලා මේක මේ නිකන් නොමිල පෙන්වන්න හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒත් සල්ලි වලට තමයි හෝල් වල මිනිසුන් ගෙනල්ලා පෙන්නන්නේ. ඉතින් මේක චිත්‍රපටි 86ක් පොලිමේ තියෙද්දි 87 වෙනියට එන චිත්‍රපටිය කොහොමද පොලිමේ පැනලා පෙන්නන්නේ? මොකද්ද මේ රටේ නීතිය? අභාව ප්‍රාප්ත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුල සිරිය මහතාගේ දේහය මෙවන විට කොළඹ නොරිස් කැනල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ලබන සෙනසුරාදා දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය කොළඹ නෝරිස් කැනල් මාවතේ පිහිටි නිවස වෙත රැගෙන ආවේ ඊයේ පස්වරුවේ. මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු මෙන්ම ප්‍රකට නීතිවේදියෙකු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අභාවප්‍රාප්ත වුණා. මේ යන විට 74 වෙනිවියේ පසු වූ වර්ණකුලසූරිය මහතා මෙරට නීති ආධිපත්‍ය හා අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ නීතිවේදියෙක්. මේ රටේ ස්වාධීන අධිකරණයක් බිහි කිරීම සඳහා එතුමා අපිත් එක්ක විශාල වැඩ කොටසක් කරා ඒවැ නීති සම්පාදනය කරලා අපිට උදව් කරමින් නීතිඥ වෘත්තියෙන් මුදල් හම්බ කරගන්නට අමතරව සමාජ ප්‍රතිශෝධනය සඳහා විශාල කාර්යභාරයක් කරපු නීතිඥවරයෙක්.
දැන් කාලගුණ අනාවැකිය. සන්ධ්‍යාවක් අද දවසේදී අපි සූදානම් ඉදිරි දින කිහිපයක් තුළදී දිවයින ආශ්‍රිතව කාලගුණ තත්ත්වය පිළිබඳව ඔබට කියන්නට දිවයින ආශ්‍රිතව සුලංකවන්නේ නිරිත දිග දිශාවෙන්. එවැගේම දිවයින හරහා සහ මුකුතුබඩ ප්‍රදේශ ආශ්‍රිතව සුලංකත්වයේ වැටිවීමක් දැක ගන්නට පුළුවන්. වයඹ බස්නාහිර දකුණ මේ කියන ප්‍රදේශයන්වල සුලංගේ වේගය තරමක් වැඩි විය හැකි. හෙට දිනේ ගත්තොත් උත්තලම හැර කොළඹ ගාල්ල රත්නපුර මේ කියන ප්‍රදේශයන්වල පැහැපර කලමු තත්ත්වයක් දැක ගන්නට පුළුවන්. අනිතා දිනේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින්නේ නැහැ. නමුත් 15 සහ 16 කියන දිනයන්හිදී කොළඹ ගාල්ල රත්නපුර සහ යාපනය කියන ප්‍රදේශවලට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අපි සූදානම් ඉදිරි දින කිහිපයක් තුළදී කොළඹ කලමු තත්ත්වය පිළිබඳව ඔබට අවධානය කරන්නට. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.